ආයුබෝවන්වාලා හැමෝටම හැමෝම අද සුපුරුදු පරිදි ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ වීඩියෝ එකට. ඉතින් අද සුපුරුදු පරිදිම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ව්‍යාපාර අදහස්. අදහසක් නෙමෙයි අදහස් මට පුළුවන් උපරිමයේ මේ වීඩියෝ එකට ඇතුළත් කරනවා. මොකද දන්නවද හේතුව? මම ව්‍යාපාර අදහස් දැන් ගොඩාක් කරලා ඇති. මේ ඒ ව්‍යාපාර අදහස් වලින් කීප දෙනෙක් මට කමෙන්ට්ස් කරා මේ ව්‍යාපාරයක් පටන් ගත්තා පුංචිට පටන් අරගෙන කරගෙන යනවා. මෙහෙම ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බ. ඇත්තටම ඉතින් සතුටුයි ඒ ගැන අහලා. මන් නිසා කෙනෙක් දෙයක් කරන්න හිතලා ඒ තැනට එන්න හිතුව එකත් ලොකු දෙයක්නේ. කෙනෙක් නැහැ කීකේ ඉන්නවට වඩා ආර්ථිකයෙන් වැටිලා මානසිකව වැටිලා එහෙම ජීවත් වෙනවට වඩා ඉතින් ඔයාලා දෙයක් කරන්න හිතලා ඒක කරනවා නම් ඇත්තටම ඒක ලොකු සතුටක්. ඒක නිසා මට හිතුණා මේ වීඩියෝ එක හරහා මට ඔයාලට මං දැන් වීඩියෝ එකක් කරලා දැම්මට පස්සේ ඊළඟ දවසේ ඔයාලට මොනවද කතා කරන්නේ. මගේ ව්‍යාපාරයේ එකම රටාවකට යන නිසා හැමදාම මට ඔයාලගේ ඔයාලට ඒක පෙන්වුවොත් ඔයාලට මගේ ව්‍යාපාරෙත් එපා වෙනවා. මේක මහ එක විදිහ ඒකාකාරී දෙයක් කියලා ඒකත් එපා වෙයි. ඒක නිසා මට ඕනේ ඔයාලට වෙනස් වෙනස් දේවල් කරලා ඔයාලත් යම් තැනකට එනවා දකින්න. මං හැමදාම කියන දෙයක් තමයි කාන්තාවක් විශේෂයෙන්ම කෙනෙකුට අතපාන්න නැතුව ස්වාධීනව නැගී සිටින්න පුළුවන් චරිතයක් නම් ඒක තමයි හොඳම දේ කියලා. මට එන කමෙන්ට්ස් අනුව මම තේරුම් ගත්ත එක දෙයක් තමයි ගොඩාක් ගුහණියන්ට ආසාව තියෙනවා දෙයක් කරන්න. හරිම ආසයි දෙයක් කරන්න. හැබැයි කොතනින්ද යාලා පටන් ගන්න? ගොඩාක් වෙලාවට මේ ගොඩක් අය හිතනවා දෙයක් ආයෝජනය නොකර කොහෙන් හරි දෙයක් අරගෙන අපි හිතුව මෙහෙම ඇසුරුම් කරන්න තියෙනවා නම් ඒක කෙල්ල දීලා කීයක් හරි අතට ගන්න. අන්න ඒ වගේ මානසිකත්වය තියෙන කට්ටිය ඉන්නවනේ. මම නම් කියන්නේ ඒ මානසිකත්වයට යන්නත් එපා. අපිට නැහැ තමයි. හැබැයි අපිට පොඩියට පටන් ගන්න පුළුවන්. දැන් ඔයා හිතන්නකෝ නැහැ කිව්වට ඕනම කෙනෙකුට රුපියල් 10,000 හොයාගන්න බැරි කමක් නැහැ. මොකද මම දන්නවා මමත් ව්‍යාපාරය කරනකොට මේ ලොකු මුදලක් අතේ තියාගෙන කරන්න ආපු කෙනෙක් නෙමෙයි. මට මුදල් තිබුණේ නැහැ. මගේ ළඟ තිබුණ රතරම් බඩු ටික උගස් තිබ්බම ඊට ඉස්සෙල්ලා මං කරපු වැඩේ ළඟපාත කඩවල වලට පොඩි පොඩි දේවල් දැම්මා. එකෙන් යන්තම් පුංචි පුංචි මුදලක් ආවා. ඒකත් එකතු කරාම අන්න එහෙම තමයි මම ව්‍යාපාරය. ඉතින් ඔයාලටත් ඒක පුළුවන්. රුපියල් 1,000 පටන් ගන්න පුළුවන් තැනින් පටන් ගන්න. ඒ පටන් ගන්නකොට ඒ අත්දැකීම ඔයාට එකතු වෙන මුදල ඒ දේවල් එක්ක දවසින් දවස ඔයාට මේ ව්‍යාපාර කියන තේ ශක්තිමත් කරගෙන ඉහළට ගෙන යන්න පුළුවන්. එහෙමයි වෙන්න ඕමනේ. එහෙම නැතුව ඔයාලා බලන් ඉන්නවා නම් මගේ channel එක හරි වෙන channel එකක් හරි ඔය ඇසුරුම් කරන එහෙම නැතුව වෙන මොනා හරි අර ගෙදර ඉන්නවට නිකන් දෙයක් කළා එහෙම මානසිකත්වයක් හදාගන්න එපා ඔයාලා. මොකද ඒ මානසිකත්වය આવොත් එතනින් ඉහළට එන්න හරි අමාරුයි. ඔයාලා හිතන්නේ ඔයා ඔයාගේම දෙයක් පටන් ගන්නවා කියලා. ඔයා ඔයාගේම බ්‍රෑන්ඩ් එකක් හදනවා කවදා හරි. මාව දකින කෙනා මේ බ්‍රෑන්ඩ් එක දැකලා මෙයාගේ නේද මේක කියන තත්ත්වයට වැටෙන්න උත්සාහ කරන්න. මේ ප්‍රොඩක්ට් එක මෙන්න මෙයාගේ. මේ අයිතිකරුවා මේ ඉන්නේ ඕන. අන්න එහෙම ඔයා කවදාකවත් වැටෙන්න එපා. අරයාගේ ව්‍යාපාරේ කොටස් කරුවෙක් වෙන්න. ඒකේ කොටසක් කරලා දෙන්න එහෙම ඕනේ නැහැ. ඔයා බලන්න තමන් ස්වාධීනව නැගිටින්න. එතකොට හරි සුන්දරයි. අසුන්දර නැත්තේ නැහැ ජීවිතවල. අසුන්දරතෙන් වැඩි මගේ ජීවිතේ වුණත් ඕන තරම් අසුන්දරතෙන් තියෙනවා. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ අසුන්දර තැන් වලින් සුන්දර තැනට අපේ ජීවිතේ අරගෙන යන්න. අද මම ඔයාලට මේ දේවල් නෙමෙයි කියන්න ආවේ ව්‍යාපාර අදහසක් ගැන. මම ඔයාලට කිව්වනේ මට දෙන්න පුළුවන් උපරිම ව්‍යාපාර අදහස් ටික මේ වීඩියෝ එක හරහා දෙනවා කියලා. හැබැයි මම කියන්න මේකේ රෙසිපිස් දෙන්නේ ඔයාලට අදහසක් මතක් කරනවා විතරයි කියලා. ඔයාලට පුංචිම මුදලින් කරන්න පුළුවන් කැටගරි එකක් මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට රුපියල් 1,000 අතේ තියෙනවා නම් මෙන්න මේ ටික කරන්න පුළුවන්. කොහොමද කරන්න කියන එක චූටි මතකයක් මතක් කරන්න. ඔයා මුලින්ම කිසිම කෙනෙක් දන්නේ නැත්නම් ඔයා ඉන්න ප්‍රදේශයේ පුංචි තේ කඩ දෙකක් හරි කතා කරගන්න. ලොකුට හිතන්න එපා දෙකක් තුනක්
හරි කතා කරගන්න. කතා කරලා කියන්නේ මම මෙන්න මෙහෙම පුංචි දෙයක් හදනවා. මට උදව්වක් වශයෙන් මේ දේ අලෙවි කරලා දෙන්න. තේ කඩ නෙමෙයි සාමාන්‍ය සිල්ලර කඩවල් වලත් මේ වැඩේ කරනවා. ඔයාලට ගිහි කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි අපේ මේ හොරකම් කරනවා නෙමෙයිනේ. අපි අපේ දෙයක් අලෙවි කරන්න හදන්නේ. ඒකෙන් මුදලක් ලබා ගන්න. ඒකෙන් යම් මුදලක් එයාලටත් යනවා. එතකොට ඒගොල්ලන්ට අවශ්‍යකුත් නැහැ. නිකන් නෙමෙයි යාලා අපිට ඒ දේ කරලා දෙන්නේ. ඒකින්ද බය නැතුව ගිහිල්ලා කතා කරන්න මෙහෙම දෙයක්. එහෙනම් කොතනින්ද ඔයාලා පටන් ගන්නෙ? ඔයාලට පුළුවන් අග්ගලා ටිකක් හදන්න. මේ කරුත් හිතෙන අග්ගලායකට ලොකු වැලියු එකක් නැහැ කියලා. ඔයාලා විශ්වාස කරන එකක් නැහැ. දැන් අග්ගලා වලට හොඳ ඉල්ලුමක් හිතේනවා. දැන් අපේ පැත්තේ තියෙන ලොකුම ඩෙවෝන් ඩිලයිට් වගේ මේ කෑම කඩ තියෙනවනේ ඩිලයිට් හැම නුවරය නම් දන්නවා. ඩිලයිට් ඩෙවෝන් බේක් හවුස් මේ වගේ හැම තැනම මේ ඔයාලා දැකලා තියෙනවද මේ අග්ගලා එක තියෙනවා. මම වුණත් ගියාම ගන්නවා. ඒකයි මම දාන්නේ. අග්ගලා එකක් දැක්කම අපිට අර පිටි කෑමක් ගන්නවට වඩා අරක අරගෙන කන එක ඇඟට ගුණයි කියලා හිතලා ගන්නේනවා. මේ ඉතින් ඔයාලට පුළුවන් අන්න එතනින් පටන් ගන්න. අග්ගලා කිව්වම දවසට අග්ගලා 100ක් හදන්න යන්න එපා. අග්ගලා 25ක් 20ක් හදන්න. හදලා කඩවල් දෙකකට දාන්න. කඩේකට බලන්න 15 15ක්වත් දාලා. දාලා බලන්න කොහොමද අලෙවි වෙන්නේ වේදිය කියලා. මං හිතන්නේ ඉතුරු වෙයි කියලා. එතනින් පටන් ගන්න. මොනවද අවශ්‍ය? පුංචිම පුංචි දේවල් ටික, සීනි ටිකකුයි, හාල් ටිකකුයි විතරයි ඔයාලට මේකේට යන්නේ. ඒදී ලංකරගෙන කරන්න පටන් ගන්න. ඔන්න අග්ගලා පුළුවන්. ඊට පස්සේ ඔයාට ලේසියෙන් රෙසිපිස් දන්නවත් තත් ලේසියෙන් හදන්න පුළුවන් පෑන්කේක් ටික. ඒක පටන් ගන්න. ඔන්න අදහස් දෙකයි. ඊළඟට පුළුවන් ලැවරිය ටිකක් හදන්න. අදහස් හතරයි. ඊළඟට පුළුවන් හැලප ටිකක් හදන්න. ඊළඟට පුළුවන් ඔයාලට රෝල්ස් ඒ වගේ අර සරජාති පැත්තට යන්නේ සෝටිස් කියන්නේ ඒ පැත්තට යන්න පුළුවන්. රෝල්ස්, පැටිස්, වඩේ, එළවලු රොටි, බිත්තර රොටි මේ ටික හදන්න පුළුවන්. හරිද? ඔන්න වාට ගෙදර ඉඳගෙන උදේ පැයක් වේලස්සනින් නැගිටින්න. පහට නැගිටිනවා නම් පොඩ්ඩක් හතරට නැගිටින්න. හයට නැගිටින එක්කෙනා පහට නැගිටින්න. පහට නැගිටලා හය වෙනකොට තේ කරේට දෙන්න මේ ටික කරන්න කියලා. ඔයාලා අල්ලනවා. දැන් මගේ ප්‍රදේශයේ පුංචිම පුංචි මං ඉන්න ළඟ චූටි තේ කඩයක් තියෙනවා. ඒ මම දැකලා තියෙනවා ඒ තේ කඩේට. තේ කඩයක් නෙමෙයි ඒක, සිල්ලල කඩේ ඇතුලේ චූටි තෙල් කඩයක් තියෙ දාලා තියෙනවා. එතෙන්ට තේ බොන්න 3-4 දෙනෙක් මං දන්නේ කී දෙනෙක් එනවද කියලා. කොයි වෙලාවෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. හැබැයි දැන් උදේවරුවේ මං දැකලා තියෙනවා කට්ටිය ලැවරිය ගෙනල්ලා තියෙනවා, හැලප ගෙනල්ලා තියෙනවා, ආප්ප දානවා, එළවලු රොටි දානවා, මේ වගේ ගොඩක් ಜಾති දානවා. ඔය සමහරක් දාට මටත් හිතුණා මම මෙහෙත් ගෙදර වැඩ කරන අයට මොන හරි කන්න ගිහිල්ලා කියන්නේ 10 පහ වුණොත් කිසිම දෙයක් නැහැ ඒ කඩේ. ඒ කියන්නේ හොඳ ඉල්ලුමක් තියෙනවනේ සමහර වෙලාවට වාලය ප්‍රදේශේ ඊටත් වැඩි ඇති. ඔන්න ඔයාට ගෙදර ඉඳන්ම රුපියල් 1000ක් තිබ්බත් පටන් ගන්න පුළුවන් ව්‍යාපාර අදහස් 10ක් තියෙන ඔතනේ. ඔයාට පුළුවන්. ඔයා රසටම හදන්න පුළුවන් දේ හරගත්ත හැදුවා. ඒකල කඩවල් 2-3ක් හදාගන්න දන්නේ නැතුව ඔයාට චුටි චුටි අදහස එනවා ව්‍යාපාර කරන්න. ඔයාට මෙලා තියෙන අර ව්‍යාපාර කියන තැනට එන්න බයක් නේ. ඒ බය නැති කරගන්න තව කෙනෙක් මත යැපෙන්න අරයාගෙන් රස්සාවල් ඉල්ලන්නේ සඳකියා මට මේක කරන්න උදව් කරන්න. එහෙම හිතන්න එපා. එහෙම හිතන්නේ නැතුව නෑ මටත් දෙයක් කරන්න පුළුවන්. අරයාට පුළුවන් වුණාට මටත් ඒ දෙම කරන්න පුළුවන් කියලා හිතන්නකෝ. ඒක හිතන කරන්න පටන් ගන්න. මම මේ කියන්නේ ඉරිසියා කරන එක නෙමෙයි. ඉරිසියා කරන එකයි තමන් තැනකට එනවා කියන්නේ දෙකක්. ඊට පස්සේ ඔයාලට ආයතනින් ඒ ටික කරලා ඔන්න ව්‍යාපාර කියන තැනට පටන් ගන්න පුළුවන්. ඊළඟට ඔයාට ඒ කිසිම දෙයක් බැරි නම් කම්මැලි ලැජ්ජයි වගේ නම් ඔයාට ගෙදර වත්තේ ඉඩකාසුකම් තියෙනවා නම් ඔයාට පුංචි පුළුවන් පුංචි ගෙවත්තක් හදාගන්න. නයි මිරිස් පැල ටිකක් දාන්න. මාළු මිරිස් පැල ටිකක් දාගන්න. ඊළඟට අපි අර හැමදාම එකම විදිහට අස් කියන්නේ ලාභයල්ට කියන්නේ අර ස්ථාවර මිලක වගේ තියෙන දැන් නයි මිරිස් වල මිල කවදාකවත් පහළ ගිහින් මන් දැකලන්නේ. කොච්චි ටිකක් හදන්න. අවු මිරිස් පැල ටිකක් දාන්න. මොකද මේකට ලොකු ඉඩකඩ ටිකක් ඕනේ. මේ තව ඔයාට පුළුවන් මෑකරල් ටිකක් හදන්න. ඒ වගේ අර ලේසි ලේසි දේවල් තියෙන්නේ. ඒ දේවල් ටික හදන්න. ඒ හදලා ඔයාට පුළුවන් ඒ ටික කඩවල් වලට දාන්න ඕනේ නැහැ. අවට
ගෙවල් ටිකට විකුණන්න නැමිස් ටිකක් 100ක් 200ක් තියෙනවා කොත් කවුරුත් ගන්න නැතු වෙන්නේ නෑනේ. කොච්චි ටිකක් හැමම ගන්න ආසයි. ඒ වගේ එතනින් හිතන්නේ. ඔය ටිකක් කම්මැලි වගේ නම් වඩ පුළා අර ටිකක් ඩිමාන්ඩ් විදිහට ඉඳලා කරා. ඒ කියන්නේ අර තමන්ගේ තත්ත්වෙත් තියාගෙන අර සමහර අය කොච්චර වුණත් මාන්නේ කියන දේ ඔළුවේ තියාගෙන ඉන්න පවුල් ට්‍රක් සංඛ්‍යාවක් ඉන්නවන්නේ. දැන් වාට හිතෙනවා මේවා කරොත් මගේ ප්‍රතිරූපයට හානියක් වෙයි කියනවා. ඇන්තුරෙන් ටිකක් හදන්න ගන්න. කෝමාරිකා පැල ටිකක් හදන්න ගන්න. ඔයාල දන්නවද? දැන් මේ විධාත එක හරහත් කෝමාරිකා හදන අයගේ කෝමාරිකා පැල ලබා ගන්නවා. කෝමාරිකා ෂැම්පු එහෙම හදන්න. අර විධාත එක හරහා සම්බන්ධ වෙලා ඉන්නවා සබන් ඒ ෂැම්පු කරන ව්‍යාපාර ආයතන. එයාලා ඒත් එක්ක කතා කරගත්තම ඒ නිලධාරීන් හරහා ඔයාලට මේ කෝමාරිකා ටික විකුණ ගන්න අවස්ථාවක් ලබා දෙයි. කෝමාරිකා ටිකක් හදන්න පුළුවන්. විසිතුරු පැල ටික හදාගන්න ඔයාට අවස්ථාව තියෙනවා. මේ විසිතුරු පැල හදලා විකුණන්න වෙනම කුටි දාලා තියෙනවා. ඉතින් ඒව හැබැයි මෙහෙමයි. මේක අදහස ගත්තා ගෙදෙට් වෙලා හිටියා කියලා ඔයාට මේ කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඔය අදහස අරගන්න අරගෙන ක්‍රියාවට නංවන්න. ක්‍රියාවට නංවලා තමයි ඔයාත් ඒ දේ කරන්න ඕනේ. එහෙම නැතුව මට ඇන්තුරෙන් හදන්න පුළුවන්. ඇන්තුරෙන් ටික පැල ටික ගෙනල්ලා පෝච්චි වලට දාගෙන හිටියට ඔයාට ඒකට එබ්බි පේජ් එකක් කරන්න. මම දැක්ක මේ එබ්බි පේජ් හරහාම ඇන්තුරෙන් විකුණලා හොඳ ආදායමක් ගන්න ගොඩාක් ගොනේ ඉන්නවා. ඉතින් ඔයාලත් උත්සාහ කරන්න. මේ අපිට වෙලා තියෙන්නේ අපි හිතනවා අද පටන් අරගෙන හෙට ව්‍යාපාරේ සාර්ථක නැත්තම් මගේ ව්‍යාපාරේ සාර්ථක නැහැ. මේක මට හරියන්නේ නැහැ කියලා අතාර දානවනේ. එතන නෙමෙයි. ඉවසීමක් තියෙන්න ඕනේ. මම මේක පටන් ගත්තා. මං හිතුවේ එහෙම. මම YouTube channel එක පටන් ගන්නකොට හිතුවේ අද නැතත් මට හෙට යම් තැනකට යන්න පුළුවන් වෙයි කියලා. අන්න එහෙම හිතලා මම මේක අල්ලගෙන හිටියා. ඒ අල්ලගෙන හිටියෙන් තමයි අද මේ දේ පටන්ගෙන කරන්න පුළුවන් වුනේ. ඉතින් එහෙම තමයි මම ව්‍යාපාරය පටන් ගත්තේ. ඔයාලන්ටත් දෙයක් පටන් අරගෙන අද පටන් අරගෙන හිට සාර්ථක වෙයි කියලා හිතන්න එපා. මම යම් දවසක ගමනක් යනවා. මට මේකට පුංචි කාලයක් කියයි. ඒ පුංචි කාලය මම ඔයාලා වෙනුවෙන් මං වැය කරනවා කියලා හිතාගෙන ඔයාලා ඒ දේ කරන්නේ. එතකොට කොතනින් හරි හම්බේ. දැන් ඔයාලට මම ඔන්න ගෙදර ඉඳන් කරන්න ව්‍යාපාර අදහස් 16ක් 18ක් විතර ඉදිරිපත් කරා. ඊට පස්සේ ඔයාට පුළුවන් නම් ඔයාගෙම කියලා ප්‍රොඩක්ට් එකක් නිර්මාණය කරන්න. ඒ ප්‍රොඩක්ට් එක පුංචි චිලි පේස්ට් එකක් වෙන්න පුළුවන්. කුඹලකඩේ සම්බල් එකක් වෙන්න පුළුවන්. කෙසෙල් මුව බැඳුමක් වෙන්න පුළුවන්. වම්බුට මෝජුවක් වෙන්න පුළුවන්. කොස් වලින් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට ස්වීට් පැත්තෙන් ගත්ත ස්වීට් වලින් ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්. ඉතින් ඔයා උත්සාහ කරන්න. කොතනද මම මෙතන අල්ලගන්නේ? මට මොකද්ද කරන්න පුළුවන්? ඒ තැනින් මම පටන් ගන්නවා. කොච්චර අදහස් තියෙනවද? කොච්චර සම්පත් තියෙනවද අපේ රටේ? කෙසෙල් මුව ටික අහක යනවා. කොස් ටික කොස් කාලෙට අහක යනවා. දෙල් ටික දෙල් කාලෙට අහක යනවා. උත්සාහ කරන්න. කොතනින් හරි මේක පටන් ගන්න. පටන් අරගෙන කරන්න උත්සාහ කරන්න. යාලා කරන ලොකුම වැරද්ද ඔයාලා හොයන්නේ තව කෙනෙක් යටතේ දෙයක් කරන්නනේ. දැන් ගොඩාක් අය කෝල් කළා මගෙන් අහනවා මිස් ඇසුරුම් කරනේ වගේ දෙයක් තියෙනවා නම් මට කරන්න පුළුවන්. ඇයි ඒ ඔයාලා වගකීමක් ගන්න බයයි? තව කෙනෙක්ගේ දෙයක් අරගෙන අර ඇඟ බේරගෙන වැඩ කරන්න ඇසුරුම් කරා. ඒක බාර දුන්න මුදලක් ගත්තා. ගොඩක් අයට තියෙන්නේ අර වගකීමක් අරගෙන කරන්න බයකම. සමහර අයට හිතෙනවා මට මේ බිස්නස් එක කරන්න සල්ලි නැහැ කියලා. මුදල් නැහැ. ඒ නිසා මට කරන්න බෑ කියන තැනත් ඇති. සමහර අය මට කමෙන්ට්ස් දාලා තිබ්බා. බබාලා තුන් දෙනෙක් ඉන්නවා මෙහෙමයි හස්බන්ඩ් දාලා ගිහිල්ලා. ඔයාලා හිතන්නකෝ ඔයාලා ඉන්නේ ආර්ථිකත්වයෙන් අන්තිම තැනන. එතන ඉඳගෙන තව කෙනෙක්ගේ රුපියල් 2000කට 3000කට 5000කට හරි කමන්නේ සතියක් වැඩ කරනවට වඩා මාසයක් දෙකක් චූටි කට්ටක් කාලා ඔයා යම් මුදලක් රැස් කරගෙන ඒකින් දවසින් දවස පියවර තියදී
ඔයාට පුළුවන් නම් ඔයාගේ පවුල ස්ථාවරත්වයකට ගේන්න. ඒක වටින් නැද්ද? ඔයාට පුළුවන් නම් පුංචි බටර් කේක් එකකින් පටන් ගන්න. ලොකු දේවල් හිතන්න එපා. පුංචි බටර් කේක් එකකින් පටන් ගන්න. පුංචි අග්ගලා එකකින් පටන් ගන්න. ඒ ගමන දුෂ්කර වුණාට හල් සුන්දරයි. ඔයා නොහිතන දේවල් ඔයා ළඟට ගෙනල්ලා දෙනවා. මම කතා කරන්නේ මගේ අත්දැකීම් එක්ක. තව කවුරුත් කරනව බලන් ඉඳලා ඒ අත්දැකීම් අරගෙන නෙමෙයි මම කතා කරන්නේ. රුපියලෙන් පටන් අරගෙන දහස් ගණන්වලින් හොයන නිසා මං ඔයාට කියන්නේ ඔයත් ඔයාගේ ප්‍රොඩක්ට් එකක් හදන තැනට එන්න. කොස් ගස් ගමේ ගොඩක් අය ඉන්න කෙනෙක් නම් කොස් ටිකක් ලාභෙට හොයාගන්න පුළුවන්. ගවට ගෙදරකට ගිහිල්ලා කොස් ටිකක් ඉල්ලගන්න. කොස් එකකින් හදන ප්‍රොඩක්ට් එකක් මං ඔයාලට කොස් බැදුම හදන හැටි කියලා දුන්නා. ඒක බයිට් එකක් වශයෙන් හදන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් හදන්න. හදලා මේ එළියට එවන්න. ලොකු මුදලක් යන්නේ නැහැ. මේ දෙල් කාලේ මම දකින අපේ පැත්තේ දෙල් මේ රුපියල් 100යි ගෙඩියක් දැන්. ඉතින් ඒ දෙල් ටිකක් අරගෙන ගිහිල්ලා තෙලේ බැදලා ඔයා ඒක ප්‍රොඩක්ට් එකක් බවට නිෂ්පාදනය කරන්න. කෙසෙල් මුව වත්තේ හැදිලා ඒක කන්න ඇතුව විසික් කරලා දානවා නම් ඒ අවට තියෙන ටිකත් එක්ක එකතු කරගෙන ඒ ප්‍රොඩක්ට් එක හදන්න. ඔයාට පුළුවන් නම් ඔයා දන්නවා විධාත එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ ආයතන මගින් මේ දවස්වල ලොකු දේවල් කරනවා. මං දැක්ක කොමාරිකා ෂැම්පූ එක හදන්න මේ දවස්වල කියලා දෙනවා අපේ පැත්තේ විධාත එක හරහා. දැන් ගිය සතියේ මමත් සහභාගී වුණා. හැම සතියකම සතියෙන් සතිය යාලා පුහුණු වැඩසටහන් තියෙනවා. ඔන්ලයින් කොහොමද කරන්නේ? ඒ වැඩසටහන් වලින් ඔයාලා හිතන්නේ නැති ලොකු දැනුමක් ලබලා දෙනවා. කාලේ තියෙනවා නම් මමත් සම්බන්ධ වෙනවා ඒවට. මොකද ඒ තරම් හොඳ දැනුමක් ලැබෙනවා ඒ වගේ. ඔයාලත් ඒවට සම්බන්ධ වෙන්න. මේ දවස්වල කොමාරිකා ෂැම්පූ හදන හැටි, සබන් හදන හැටි, කැන්ඩල්ස් හදන හැටි මේ දේවල් කියලා දෙනවා. ඔයාට මේවටත් යන්න කාලේ නැත්තම් යූටියුබ් එක දාගන්න. ඔය FB එකේ බොරුවට එහෙට මෙහෙට යන කාලේ අයින් කරන්න. දවසකට පැය භාගයක් ඔයාට ප්‍රයෝජනවත් වෙන දෙයක් ඉගෙන ගන්න වැඩ බලන්න. පොඩි පොඩ්ඩ ඉගෙන ගන්න පුළුවන් වේ. සබන් කැටයක් හදන්නේ කොහොමද කියන එකේ මූලික ටික ඉගෙන ගන්න පුළුවන් වේ. ෂැම්පු එකක් හදන්නේ කොහොමද කියලා පුළුවන් වේ කියලා දෙන්න. දැන් මම දැක්ක යූටියුබ් චැනල් තියෙනවා සබන් හදන හැටි, ක්‍රීම් හදන හැටි මේ වගේ කියලා දෙනවා. ඒව දැනුම ගන්න. දැනුම අරගෙන අත්හදා බලන්න. චුට්ටි චුට්ට කරන ගම දවසින් දවස දියුණු කරගන්න. ඉතින් කොච්චර දේවල් තියෙනවද ඔයාලට කරන්න. ඒ පැත්තත් ගෙයිනම් රෙදි වර්ග වලින් ඔයාට පටන් ගන්න. තිර රෙදි ටිකක්, කොට්ටුර ටිකක්, බෙස්සීට් ටිකක්, කංචි ටිකක්, බූල් බෑන්ඩ් එකක්, කොණ්ඩ කට්ටක් මේ වගේ කොච්චර දේවල් තියෙනවද අපේ රටේ හදන්න. ඔයා දකිනවාද මේ TikTok එක හරහා account හදාගෙන අද මුළු රටම දන්න චරිත වෙච්ච කී දෙනෙක් ඉන්නවද? රෙසින් වලින් TikTok වලින් account හදාගෙන මුළු ලෝකයටම පඩක් බෙදා හරින කොච්චර දෙනෙක් ඉන්නවද? ඉතින් චුට්ටක් ඔයා දැන් බලන්න TikTok එකට යනවා. TikTok එකට ගියාම අපි බලන දේනේ අපිට extract කරන්නේ. TikTok එකේ අපිට business පැත්ත බැලුවොත් ඔයාට ගොඩාක් account බලයි පෙන්නයි. ඒ account වලට චුට්ටක් යන්න ඇතුළට ගිහිල්ලා බලන්න මෙයාලා කොහොමද කරන්නේ, කොහොමද මේවා කරන්නේ. ඔයාත් අදහසක් ගන්න. තව තැනකින් ප්‍රොඩක්ට් එකක් අරගෙන සෙල් කරන්න කී දෙනෙක් කරනවද? ඉතින් ඔයාට බෑ කියලා ඉන්න එපා. මුදල් නෑ කියන්න එපා. ප්‍රශ්න තියෙනවා. ආර්ථික ප්‍රශ්න තියෙනවා, මානසික පුසික ප්‍රශ්න තියෙනවා, පෞල් ප්‍රශ්න තියෙනවා, හැමෝටම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති කිසිම කෙනෙක් නෑ. මේ කතා කරන මමත් සතියකට දවස් දෙකක් තුනක් කඩා වැටිලා ආයි හිතලා ආයි නැගිටිනවා. වැඩ වැඩි වුණාමත් අමාරුයි. වැඩ නැති වුණාමත් අමාරුයි. වැඩ ටික හරියට බැලන්ස් කරගන්න බැරුණාමත් හරි අමාරුයි. දැන් ඔයාලට මට ඉරිදා වීඩියෝ එකක් දාන්න තිබ්බ, දාන්න කාලයක් තිබුණේ නැහැ. සවුඳ දාන්න හිතුණ දාන්න වෙන්නේ නැහැ. දැන් අඟහරුවාද මම මේ උත්සාහ කරනවා ඔයගොල්ලන්ට අග්ගාලා කොහොමද වීඩියෝ එක කරන්න කියලා. ඉතින් අන්න ඒකයි කරන්න ඕනේ. එහෙම නැතුව අනේ මිස් අනේස මට මේ ඇසුරුම් කරන අවස්ථාව ලබා දෙන්න, මට මේ ජොබ් එක හරි ගස්සලා දෙන්න, මට මෙතනට යන්න උදව් කරන්න කියන්න එපහා. ඔයාලා මේ වීඩියෝස් බලලා
ඔයාට දෙයක් කරන්න ඉගෙන ගන්න. ඔයා කවදාකවත් තව කෙනෙකුගේ මොටිවේෂන් වෙන්නේ නැහැ. වීඩියෝ එකක් බලලා මේවා කරනවා, මේ විදිහට අත්දැකීම් ගන්නවා, මාත් කරනවා කියන දේ ඔළුවට ගන්න. හැබැයි තව කෙනෙක් ඇවිල්ලා ආව මොටිවේෂන් කළා, ඔයාට අත දීලා නැගිටින්න, අනේ මේ ගමන යන් කියලා බලාගෙන ඉන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ගොඩාක් අය වටන්න බලන් ඉන්නකොට ගොඩාක් අය වටන්න තමයි බලන් ඉන්නේ. මන් දන්නේ 100%ක්වත් නැගිටින්න කියලා අත දෙයිද කියලා. ඔයා නැගිටින්න තනියෙන් ඔයාගේ උත්සාහය. ඒක තමයි ගොඩක්ම වටින දේ. ඉතින් දැන් මම ඔයාලට මේ මගේ වීඩියෝ එක හරහා මම හිතන ඔයාලට මම ව්‍යාපාර අදහස් අදහස් විතරක් ඉදිරිපත් කරනකොට මට ඒක කරන්න බෑ, මේ මෙහෙම කරන්න කියලා චුට්ටක් හරි මට කියන්නත් ඕනේ. මං අදහස් 20ක් 25කට කිට්ටුව කිව්වා. ඉතින් මෙතනින් එකක් හරි ඔයාට පුංචියට පටන් ගන්න පුළුවන් කියන එක මං හොඳටම දන්නවා. මෙතනින් ඔය මගේ වීඩියෝස් බලන ඕනම කෙනෙකුට මෙතන එක ව්‍යාපාරයක් හරි කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. බෑ කියලා නෑ. ඒ ඔයාට පුළුවන් කියලා ඔයාට දැනෙන තැන අල්ලගන්න. ඒක චුටි අග්ගලා එක කියලා ඔයා පසුතැවෙන්නේ පව. ඔයා හැමදාම අග්ගලා විකුණන්න ඕනේ නැහැ. චුට්ට නැගිරිනකම් ඒක කරන්න. ඔයාට සාරියක් අරගෙන කරන්න පුළුවන් නම් එතනින් කරන්න. ඔයාට කොට්ටුරයක් මහන්න පුළුවන් නම් කොට්ටුරෙන් පටන් ගන්න. හැමදාම ඔයා කොට්ටුරේ ඉන්න ඕනේ නැහැ. ඔයාට ගාමන්ට් එකක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. එතනට යන්න ගමන හදාගන්න මේ කොට්ටුරේ මහලා. ඔයා ෂොප් එක කියන්නේ අපි බේකින් ඩේක් ඒටි ස්පේසිට ඒ වගේ ෂොප් එකක් දාගන්න අයිතිකරුවෙක් ඉන්නවා අග්‍රයි පටන් ගන්න. කවුරු මොනවා කිව්වත් ඔයා වයි ගමන යන්න. දැන් මම සමහර වෙලාවට මට ඊයේ වෙච්ච අත්දැකීමක්. මම වාහනයක් ගත්තා. මේක මට ලොකු වීණයක් වෙලා තිබ්බේ. ඒ වාහනේ අරගෙන තාම මට යන්න කරන්න අමාරු හිටියත් ඩ්‍රයිවිං වලට අත හුරු මදි පාරට දාන්න ටිකක් පුරුදු වෙනකොට මම දන්නම මට මං ලොකු ඕනම කෙනෙක් මම විශ්වාසයෙන් ආශ්‍රය කරන කල්කෙන් මං අර දන්නේ නැති අය මට පාරට ගන්න හිම උදව් කරනකොට මං දන්නම කෙනෙක් මේ පිටිපස්සේ ඉඳ කොකිස් කොකිස් කියවා. ඒ කියන්නේ අර කොකිස් වල ඉඳලා තමයි මම මෙතෙන්ට ආවේ කියලා. ඕ මම කොකිස් කළා තමයි ඒ තත්ත්වෙට මුදල යම් චුට්ටු චුට්ටු මුදලක් එකතු කරගත්තේ. එහෙම නැතුව මට මේ ඉතින් මං හොරකම් කළාක්වත් වෙන වැරදි වැඩක් කළාක්වත් නෙමෙයිනේ. මම නෙමෙයි එතනින් පහතට වැටෙන්නේ, එයාමයි. තව කෙනෙකුට ගරහන්න එපා. එයාට අදාළ වෙන්නේ මම කොකෙස් විකුණනද කියන එක නෙමෙයි. මං එදා හිටපු තත්ත්වෙ නෙමෙයි. මං අද ඉන්න තත්ත්වෙ. එහෙම මිනිස්සු ගරහනවා. ඒ ගරහනුවම ඒක ඇහුනම හිතට ලොකු මානසික කඩාවැටීමක් වෙනවා. හැබැයි දැන් මට ඒව ඇහිලා චුට්ටක් හුරුයි. ඒ නිසා මට ටක් ගාලේ ඒ දේවල් හැවුනම පැයක් දෙකක් යනකොට ආයි මනස හදාගන්න පුළුවන්. ඔයාලත් ඒ තත්ත්වෙට මේපත් වෙන්න. මොකද මිනිස්සු අපිට අගෞරව කරන එක අපිට නවත්තන්න බෑ. මම මගේ හිතට අවංකව ජීවත් වෙන්නේ. මන් දන්නවා මම වැරදීන් රුපියලක්වත් හොයන්නේ නැහැ කියන එක. මන් රජයට බදු ගෙවනවා නම් මම මට කරන්න පුළුවන් යුතුකම් ටික කරනවා නම් කවුරු මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ කියන එක. ඒතල මං ගමන යන්නේ. ඔයාටත් මේ අභියෝගය එනවා අනිවාර්යයෙන්ම. මොකද අපි කාන්තාවනේ. කාන්තාවන්ට ගහන්න ගොඩාක් අය බලන් ඉන්නවා. කාන්තාව කාන්තාවට ගහනවා. කාන්තාවට පිරිමි කෙනෙක් ගහනවා. ඔය හැමෝම ගහන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා එය හැම අභියෝගයකට ශක්තිමත් මුහුණ දෙන්න ශක්තිමත් ධෛර්යවන්ත කාන්තාවක් වෙන්න. ඒක කළා පෙන්වන්න. මාව එපා කියලා අයින් කරපු ගොඩක් අය අද මට කියන මේ මයි දුව කියලා කටපුරා කියන ඇවිල්ලා මට සමහර වෙලාවට hina කට්ටිය මාව පෙන්වන මේ මගේ මෙයා කියලා. ඇයි මං තැනක ඉන්න නිසා. සමහර අය වෙන්ද මාව දැක්කම දැහක බලාගෙන යනකොට දැන් දුවල ඇවිල්ලා කතා කරන්නේ. ඇයි මං තැනක ඉන්න නිසා. අන්නේ දේ ඔයත් කරන්න ඔයාටත් පුළුවන්. ඒකෙල්ල ඔයා සතුටු වෙන්නේ සතුට විඳින්න. ගුවනියක් කාන්තාවක් කවදාකවත් අසරණ නැහැ. එයාගේ ශක්තිය හරි විශාලයි. ඒ විශාලත්වය ඔයා දෙයක් කළම පෙන්වන්න. එයාගේ දරා ගැනීම කොච්චරද කියලා. ඒක තමයි ඔයා අතින් වෙන්න ඕනේ. ඉතින් අදට ඔන්න මං ඔයාලට ව්‍යාපාර අදහස් 25කට කිට්ටු වෙන්න දුන්නා. මෙතනින් එකක් හරි ඔයාලා අරගෙන කරන්න ඕනේ. අඩුම තරමින් අදහස් අරගෙන මම මේ කාලය ඇතුළත මේක පටන් ගන්නවා කියන එකක්වත් අද ඔළුවට දාගන්න ඕනේ. එහෙම නැත්නම් මම මේ හැමදාම ව්‍යාපාර අදහස් කර කර ඔයාලට දෙන්න හදන දේ වැඩක් නැහැ. අද වීඩියෝ එක බලලා මේකත් හොඳයි,
මේකෙත් අදහස් ටිකක් තියෙනවා කියලා වීඩියෝ එක ඔෆ් කරලා ඔයාලා නිකන්නම් ඉන්න එපා. ඔයාලා කොහොම හරි මමත් තැනකට එනවා කියන එක පටන් ගා හිතන්න. කරන්න පුළුවන් එක මන් දන්නවා. ඔයාලට මට කරන්න පුළුවන් වුණා නම් බබලා දෙන්නෙකුත් දෙක නැයි ඔයාලට බැරි. පුළුවන්. මට වැඩි ශක්තිමත් ඔයාලා. නැගිටින්න පුළුවන් අනිවාර්යයෙන්ම නැගිටින්න. ඉතින් විශ්වාස කරනවා අද වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතේට මොනවා හරි දෙයක් ලැබුණා කියලා. ඒ ලැබුණා නම් තමයි ඇත්තටම මං සාර්ථක. ඉතින් ඔයාලා හැමෝටම ඔන්න අද වීඩියෝ එකෙන් දෙයක් ගන්න ලැබෙන්නේ නැති කියලා හිතලා අද වීඩියෝ එක නවත්තනවා. ඔයාලට හිතෙනවා නම් මගේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලගේ අදහස් දක්වලා කමෙන්ට් එක දාන්න. මම ඔයාලට මේ කියන දේවල් ඔයාලට හොඳ අත්දැකීමක් කරගන්න පුළුවන්නේ. මට කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක හොඳයිද නරකයිද මේ විදිහල්ල පල්ලහැලි මිස්ට් පස්සේ ඉදිරිපත් කරන්න එපාද, මිස් ඔයා ඇවිල්ලා අදහස විතරක් ඉදිරිපත් කරලා යන්නද කියලා ඔයාලට දැනෙන දේ කමෙන්ට් එකක් දාන්න. ලයික් එක දාන්න අමතක කරන්න එපා. ඔයාලා වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා යන්න. එතකොට මට දැනෙනවා අනේ මගේ වීඩියෝස් බලනවනේ මෙයාලා කියලා. චැනල් එක අලුතෙන්ම බලන, චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියන පුංචි ඉල්ලීමක් මේ වෙලාවේ මම ඔයාලගෙන් කරනවා. මොකද මට ඒ දැනෙ නැහැ. ඉතින් ඔයාලට යම් දවසක චැනල් එකක් කරලා මං ඉන්න තැනට ආවට පස්සේ දැනේ ඔයාගේ මේ පවුල ලොකු වෙනකොට. මටත් අන්න ඒ විදිහට දැනෙන්නේ දවසින් දවස මගේ පවුල ලොකු වෙනවනේ කියලා. ඉතින් ඒ දේවලුත් එක්ක අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට යහපත් සුන්දර දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.